හලෝ, කොහොමද අනට? මං හිතනවා ඔගොල්ලෝ හැම කෙනෙක්ම පරිස්සමින් සතුටින් ඇති කියලා. ඉතින් ඇත්තටම මට වීඩ් එකක් ගේන්න දවස් 12ක් 13ක් වගේ ගියා. මොකද ඇත්තටම මං ගොඩාක් අසනීපෙන් හිටියේ. කමෙන්ට් කරපාර ඇත්තටම මං ඒක කිව්වා. ඉතින් ඒක නිසා ඇත්තටම මට කමෙන්ට් පෝස්ට් එකකින්වත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න බැරි වුණා. මොකද ඒ තරමට මට කිසිම වැඩක් කරගන්න බැරි වුණා. ඒ නිසා තමයි මම වීඩියෝ ගේන ඇත්තටම මෙච්චර පරක්කු වුණේ. මොකද මං සාමාන්‍යයෙන් ඒ වගේ ඉච්චර කය ගන්නේ නැහැ වීඩියෝ ෂෙයා කරගන්න. අනිවාර්යයෙන් මම වීඩියෝස් ගේනවා, ඔයගොල්ලොත් එක්ක වීඩියෝ එකක් ෂෙයා කරගන්නවා. මම අන්තිම කමෙන්ට් පෝස්ට් එකේ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තා මම හෙයා ග්‍රෝත් නැචරල් ටෝන් එකක වීඩියෝ එකයි, ඊට පස්සේ ස්කින් වයිනින් ෆේස් පැක් වීඩියෝ එකක් ගේනවා කියලා. ඒ දෙකම මං ගේනවා. අද කතා කරන්න යන්නේ ඔයගොල්ලොන්ට ගෙදරම තියෙන ඉන්ග්‍රීඩියන්ස් දෙකක් පාවිච්චි කරලා හදාගන්න පුළුවන් හෙයා ග්‍රෝත් නැචුරල් ටෝන් එකක් ගැන. විශේෂම දේ තමයි ආගේ කොණ්ඩේ වැවෙන්නේ නැත්තම්, දැන් අවුරුදු ගානක ඉඳලා ආගේ කොණ්ඩේ එකම තැන නම්, ඒ වගේම ආ කැමති නම් කොණ්ඩේ ඝනකම් කරගන්න, හිස්වර නැති කරගන්න, ඒ වගේම කොණ්ඩේ ගොඩාක් ලස්සනට පවා ගන්න, අර ගොඩක් වරම චුටි චුටි බේබි හෑස් තියනවා නම් මේවත් එකම තැන නම් තියෙන්නේ. ඔයා කැමති නම් මේ වවා ගන්න, ඔයාට පුළුවන් මේක ට්‍රයි කරන්න. සහ ඔයාටත්තරම රුපියලක්වත් මේකට වියදම් වෙන්නේ නැහැ. මොකද මේ ඉන්ග්‍රීඩියන්ට් දෙකම ඕනම කෙනෙක්ගේ ගෙවල් වල තියෙනවා. සහ මේක හදාගන්නත් ලොකු ටයිම් එකක් යන්නේ නැහැ. විනාඩි 10ක් 15ක් වගේ ආදී ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ෆ්‍රිජ් එකක් තිබ්බත් නැතත් මේ ටෝන් එක හදලා තියාගන්නත් පුළුවන්. ඉතින් බර පහුගිය දවස්වල ඉතින් ඒකත් එක්ක ගොඩාක් කොණ්ඩේ යන්න බලනවා. ඉතින් බෙන්තර සාක්ෂ්‍ය මගෙත් ගොඩාක් කොණ්ඩේ ගියා. ඒ දවස්වල තමයි මම මේක ට්‍රයි කරේ. දැන් ලොකු කාලයක් ට්‍රයි කරලා මම හිතන්නේ මාසයක් විතර දැන් මම ට්‍රයි කරන්න අරගෙන. ඉතින් ඇත්තටම සති දෙකක් වගේ යද්දී හොඳ රිසල්ට්ස් තියෙනවා මේ ටෝන් එකේ. අනිත් දේ තමයි මේ ටෝන් එක 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 විදිහවලට හදනවා. ඉතින් මම හදලා මට රිසල්ට්ස් තිබ්බ විදිහ තමයි ඔයගොල්ලොත් එක්ක මම ෂෙයා කරගන්නේ. මොකද මම මේක නිතර නිතර දැන් පාවිච්චි කරන නිසා. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න සහ මේ ටෝන් එක අනිවාර්යයෙන්ම හදලා පාවිච්චි කරන්න. මම ඔයගොල්ලන්ට දැන් වීඩියෝ ක්ලිප්ස් වලින් පෙන්වනවා කොහොමද මේක හරියටම හදාගන්නේ කියලා. ඉන්න වීඩියෝ එකත් එක්ක දිගටම. හරි, ඉතින් අපිට මේකට එකටම ඕන වෙන දේ තමයි කරපිංච. ඉතින් කරපිංච ඕනම ගෙදරක තියෙන දෙයක්නේ. ඉතින් මේකට කරපිංච ගද්දී ගොඩාක් මෝරුපුත් නැති, ඒ වගේම දලුත් නැති මැද තියෙන, ඒ කියන්නේ සාමාන්‍ය විදිහේ මෙන්න මේ වගේ හොඳ කරපිංච ගන්න. ඉතින් මේ දවස්වල වැස්සත් එක්ක කොහොමත් ගොඩක් සරුවට හැදලා තියෙනවානේ. ඉතින් ඊට අමතරව ඔයගොල්ලන්ට ඕන වෙනවා මැටි භාජනයක්. ඉතින් ඇත්තටම මේකට මැටි භාජනයක් මොනෙවෙ නැහැ. ඔයගොල්ලන්ට ලිපේ තියලා රත් කරගන්න පුළුවන් භාජනයක් ගන්න. මම මේ අරන් තියෙන මීට කලින් මම මුකුත්ම මේකේ හදලා නැහැ. ඉතින් මේකේ මම මේ ටෝන් එකම තමයි හදන්නේ. ඉතින් ඒ හින්දා මේකටම තමයි මම මේ මැටි භාජනය ගත්තේ. ඉතින් පුංචි භාජනයක්. ඉතින් මේක ලිපේ තියන්න පුළුවන් භාජනයක්. ඔයගොල්ලොත් මෙන්න මේ වගේ භාජනයක් ගන්න. ඒ වගේම තමයි කරපිංච ටිකත් හොඳට සෝදගෙන මෙන්න මේ වගේ භාජනයට දාගන්න. කොළ ටික කඩලා, මොකද ඇත්තටම හොඳට සෝද ගන්න. මොකද සත්තුන්ගේ දැල් තියෙන්න පුළුවන්, ඒ වගේම දූවිලි හැම තියෙන්න පුළුවන්. ඒක නිසා හොඳට හොද ගන්න. ඊට පස්සේ මම එකට වතුර එකතු කරනවා. මම වතුර එකතු කරේ ඇත්තටම මිලීලීටර 250ක් වගේ. ඉතින් ඕගොල්ලන්ට කැමති ප්‍රමාණයෙන් අඩු වැඩි කරලා වතුර කරපිංච එකතු කරන්න පුළුවන්. මම මේ හදාගන්නේ ඇත්තටම දවස් 3කට වගේ හරියන තමයි ටෝන් එක. ඉතින් ඕගොල්ලන්ට ඇත්තටම දවස් 4කට 5කට උනත් හරිය, නැත්නම් සති 2කට උනත් කැමති කාලයකට මේ ටෝන් එක හදාගන්න පුළුවන්. ඒ වුණාට මම කියන්නේ මේක සරලයිනේ හදාගන්න. ඒ නිසා පුළුවන් තරම් ඒ දවස් වලටම හදලා මේක පාවිච්චියට ගන්න. මම දවස් 3කට වගේ හරිය යන්න තමයි මේ ප්‍රමාණය හදාගන්නේ. ඉතින් ඊට පස්සේ ලිපේ තියාගෙන ඔයගොල්ලෝ විනාඩි 10ක් 15ක් මේක මද රස්නෙන්, ඒ කියන්නේ මද ගින්, කියන්නේ මද රස්නෙන් තමයි ඔයගොල්ලෝ මේක හදාගන්න ඕනේ. හොඳට මතක තියාගන්න, ගොඩාක් ගින්දර වැඩි කරගන්න එපා. එතකොට අපේ මේ ගන්න වතුර ටිකත් ඔක්කොම වාෂ්ප වෙලා යනවා. ඒ විතරක් නෙමෙයි, අපේ ටෝන් එක හරියට හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ ටෝන් එක හැදෙන්නේ ගොඩාක් කර වෙලා වගේ. ඒක නිසා එහෙම කරන්න නැතුව හිමීට වෙලාව අරගෙන මෙන්න මේ වගේ මද රස්නෙන් ඔයගොල්ලෝ හදා ගන්න. ඉතින් විනාඩි 10ක් වගේ යද්දී අපේ වතුරෙකේ කලයක මෙන්න මේ වගේ ලා කොළ පාටකට හුරු වෙලා ටිකක් ආ පාට හුරු කලයකක් එනවා කරපිංචවල තියෙන පෝෂණය උරාගෙන. ඉතින් මේ විදිහට ඊට පස්සේ මම ලිප ඔෆ් කරලා මෙන්න මේ විදිහට මේක නිමෙන්න තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ පේනදි කරපිංචවල කලයක හැම ඔක්කොම චේන්ජ් වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත ටෝන් එක. ඇත්තට මේක හදන්න ගොඩක් ලේසි. ඉතින් ඊට පස්සේ මම ඒක ස්ප්‍රේ බොටල් එකට නෙමෙයි දාන්නේ, මෙන්න මේ වීදුරු බොටල් එකට තමයි ඇත්තට මේ දවස්වල මම මේක හදාගෙන දැම්මේ. ඉතින් ඒකටම ඔන්න අදත් දානවා. ඉතින් කියන්න ඕනේ ඔයගොල්ලෝ ස්ප්‍රේ බොටල් එකක් ගන්න පුළුවන්, එහෙම නැත්නම් ප්ලාස්ටික් බොටල් එකක් හරි කමන්නේ ඔයගොල්ලෝ ගන්න, ඒක ප්‍රශ්නයක් නැහැ.
එවගේම වීදුරු බෝටලයක් ගන්නවා නම් අතරම තවත් හොඳයි. ඉතින් මේ තියෙන ඔන්න අපි මේ විදිහට හදාගත්ත hair growth natural tone එක. ගොඩාක් හොඳ කලර් එකක් තියෙනවා. ඒ වගේ මේක හරි සුවඳයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඉතින් මම මේක apply කරන්නේ මෙන්න මේ වගේ dropper එකකින්. ඉතින් එතකොට හරි ලේසි scalp එකට apply කරන්න. ඉතින් මේ වගේ droppers අතරම ඔගොල්ලෝ serum bottles වල හම්බ වෙනවා. එහෙම නැත්නම් ඔගොල්ලෝ pharmacy එකනොත් ගන්න පුළුවන්. ඔය දකින්න නැති කොහොමද මේ tone එක හදාගන්නේ කියලා. ඉතින් මේක ඇත්තටම කරපිංච ටෝන් එකක් ඔගොල්ලෝ දකින්න නැති ඒ මම පෙන්නපු විදියටම ඔගොල්ලෝ හරියටම හදා ගන්න මේක 100%ක් වැඩ කරනවා. දැන් ඔයගොල්ලන්ට ඊළඟට එන ප්‍රශ්න කීපයකට මම දෙන ආන්සර්ස් මේ ටිකත් අනිවාර්යයෙන්ම බලන්න ඔයගොල්ලෝ මේ ටිකත් ස්කිප් නොකර බලන්න. මේක ඇප්ලයි කරන්න ඕනේ කොහොමද? කොච්චර කාලෙක මේක තියා ගන්න පුළුවන්ද? ඔන්න ඔය වගේ ප්‍රශ්න. ඉතින් ඇත්තටම මේ ටෝන් එක මාට එළියේ තියලා සාමාන්‍ය දවස් 3ක් හෝ 4ක් වගේ තියා ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද මේක වතුර එකක්නේ. ඊට වඩා තියාගන්න යන්න එපා. මොකද මේක හදන්න ලේසි නිසා ඔය අලුතෙන් හදලා පාවිච්චි ගන්න. මොකද පොඩි ටයිම් එකක් යන නිසා. ඉතින් ඔය ෆ්‍රිජ් එකේ තියාගන්නවා නම් ඇත්තටම ඔයාලා මේක ඉවර වෙනකම්ම සති කීපයක් වුණත් තියලා පාවිච්චි කරන්න පුළුවන්. එකවර හදාගෙන. හැබැයි ඉතින් මම ඒකටත් කියන දේ තමයි ඔයගොල්ලෝ දවස් 3කට 4කට උඩරිම දවස් 5කට වගේ එකවර හදාගෙන ඊට වඩා යන්න නැතුව නැවත නැවත අලුතින් හදාගන්න ෆ්‍රෙෂ් පිට. ඒක ගොඩක් හොඳයි. ඉතින් ෆ්‍රිජ් එකේ තියලා නැතුවත් ඔන්න ඔයගොල්ලන්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ දේ තමයි මේක පාවිච්චි කරන්න ඕනේ විදිහ. ඉතින් ඇත්තටම මම ගත්තේ අද ග්ලාස් බෝටල් එකකට දාලා ඊට පස්සේ අපේ සිරම් එකේන ඩ්‍රොපර් එකේ තියෙන ඩ්‍රොප් එකෙන් තමයි ගොඩක් වෙලාවට මම ඇප්ලයි කරන්නේ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට අපේ තියෙනවනේ මේ මෙන්න මේ විදිහට චුට්ට චුට්ට මේ විදිහට පොඩි පොඩි කොටස් වශයෙන් බෙදා ගන්න කොණ්ඩේ. ඊට පස්සේ මෙන්න මේ තැන් වලට ඒ කියන්නේ අපේ ස්කැල්ප් එකට තමයි අපි මේක ඇප්ලයි කරන්න ඕනේ. හොඳට මතක තියාගන්න මේක ස්කැල්ප් ට්‍රීට්මන්ට් එකක්. අපේ ස්කැල්ප් එකෙන් තමයි ටිකෙන් ටික අපේ කොණ්ඩේ වර්ධනය වෙන්නේ. ඉතින් මේක ස්කැල්ප් එකට තමයි ඇප්ලයි කරන්න ඕනේ. ඔබට පුළුවන් ඒ විදිහට ඩ්‍රොපර් එකකින් අරගෙන හොඳට අපේ මේ ස්කැල්ප් එකටම මේක ටික ටික ඇප්ලයි කරනවා සම්පූර්ණයෙන්ම ස්කැල්ප් එක ආවරණය වෙන විදිහට. එහෙම නැත්තම් ඔගොන්ට පුළුවන් පුංචි කොටන්ස් තියෙන කොටන්ස් අරන් කුළුම් කෑල්ලක් තෙත් කරලා ඒකෙන් මෙන්න මේ විදිහට ටික ටික තියන්නත් පුළුවන්. ඊළඟට ඔගොන්ට පුළුවන් ස්ප්‍රේ බොටල් එකක් අරගෙන ඒකෙන් ස්ප්‍රේ කරන්න. ඉතින් ඇත්තට මේක ස්කැල්ප් එකට අනිවාර්යයෙන්ම හොඳට ඇප්ලයි කරන්න සහ ඔගොල්ලගේ කොණ්ඩෙටත් ස්ප්‍රේ කරන්න ඒක ප්‍රශ්නයක් නැහැ. අනිත් දේ තමයි මේක ගාලා කොච්චර වෙලාවක් ඉන්න ඕනිද, කොච්චර වෙලාවකින්ද වොෂ් කරන්න ඕනි, ඔන්න ඔය වගේ ප්‍රශ්න එනවානේ. ඉතින් ඇත්තටම මේක ගාලා ඔයගොල්ලෝ වොෂ් කරන එක අනිවාර්ය නැහැ. ඒ කියන්නේ සමහර අපි දන්න ඔයිල් වර්ග, සිරම්ස් වර්ග, විවිධ දේවල්. නමුත් මේක ඇත්තටම චෝන එකක්නේ. මේක ඇත්තටම ඇප්ලයි කරාට පස්සේ ඉක්මනට මේක නැති වෙලා යනවා. අමුතු ගඳ, සුවඳක්, සැරක් ඒ කිසිම දෙයක් නැහැ. ඒ හින්දා ආට ස්කූල් ඇදී, ක්ලාස් ඇදී, යුනි ඇදී වර්ක් කරන් දුනත් කිසිම ප්‍රශ්නයක් නැතුව මේක ඇප්ලයි කරන් ගිහින් ගෙදර ආවට පස්සේ ආට පුළුවන් මේක සෝදලා දාන්න. රෑට ඇප්ලයි කළා, උදේට සෝදලා දාන්න පුළුවන්. ඇත්තටම ටයිම් එකක් නැහැ. මොකද මේක වතුර එකක් නිසා ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නැහැ. තෙල් බේරෙන ගතියක් ඒ මුකුත්ම නැති නිසා අපහසුතාවයකින් තොරව ඔයගොල්ලෝ මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක පාවිච්චි කරද්දී ඔයා කැමති නම් මේක ටිකක් ඩීප් ට්‍රීට්මන්ට් එකක් විදිහට කරන්න ඔයාට පුළුවන්. මේක ටිකක් හොඳටම ටිකක් වැඩියෙන් හොඳට ඇප්ලයි කරලා ඊට පස්සේ පැය 3ක් වගේ ඉඳලා ඊට පස්සේ වොෂ් කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේක අර වොෂ් කරන එක අනිවාර්ය නැහැ. මෙන්න මේ පැය කීපය ඇතුළත වොෂ් කරන්න ඕනේ කියලා රූල් එකකුත් නැහැ. ඕගොල්ලන්ට පහසු විදිහට මේක ස්ප්‍රේ කරලා ට්‍රීට්මන්ට් එකක් විදිහට කරලා ඔයාලා පුළුවන් මේක වොෂ් කරලා දාන්න. මේක අමුතු සැරක් එනවද, සුවඳක් එනවද, ගඳක් එනවද ඔන්න වගේ ප්‍රශ්න. හරිම හොඳ කරපිංච සුවඳක් එන්නේ. ඒක ඇත්තටම අර එහෙම තව කෙනෙක්ට අර ඒක තේරෙන විදිහට එහෙම එන්නේ නැහැ. කිසිම ගැටලුවක් නැතුව මේක ස්ප්‍රේ කරලා දින්න කියලා හොයන්නවත් බෑ ඇත්තටම මේක කරාට පස්සේ. මේ දැන් මේක ගැලමයි පිළමයි දෙපාර්ශ්වයටම පාවිච්චි කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ, ඔන්න බයක් නැහැ. අනිත් දේ තමයි ඕනම වයසක කෙනෙක්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුදු 2 ඉඳලා වගේ පුංචි බබාලාගේ ඉඳලා වැඩිහිටි අයට දක්වා මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේක ස්වභාවික දෙයක්. ඒ වගේම අපි දන්න හරිම සරල දෙයක්. ඉතින් ඇත්තටම හරිම ඉක්මනින් එයායක grow වෙනවා මේකට. සමහරවිට පෙරදි මගේ එයායක හරිම මාරු විදිහට shine වෙලා තියෙනවා. පේන ඇති මේ ඔගොල්ලන්ට මාරම ෂයින් ලුක් එකක්. ඒ වගේම තමයි අර ගැට ගැහෙන්නේ නැහැ කොණ්ඩේ පොඩ්ඩක්වත්. මේක
පාවිච්චි කරාට පස්සේ ඉතින් ඒක නිසා ඇත්තටම ඔගොල්ලෝ පුළුවන් මේක try කරලා බලන්න. සහ මේක ඇත්තටම එක එක විදිහට හදා ගන්නවා. ඔගොල්ලෝ පුළුවන් ඇත්තටම මේක හදාගද්දී මේකට ඕන එඬරු තෙල් drops දෙක තුනක්, vitamin E drops දෙක තුනක් ඒ වගේ එකතු කරන්න. නමුත් මම හදලා මට results තිබ්බ විදිහ තමයි මේක. මන් දන්නේ නැහැ වෙන අයට කොහොමද කියලා. ඉතින් ඒක නිසා ඔගොල්ලෝ මේ විදිහට try කරලා බලන්න results එනවා සහ results එනකන් කාලය. ඔක ඊළඟ ප්‍රශ්නේ මට නම් හරි මික්මලි results තේරුණා දැන් උඹට ගොඩාක් කොණ්ඩේ දවසට හැවුණා රස්නෙත් එක්ක සතිය දෙකකින් අනිවාර්යයෙන්ම result එනවා. ඒක අනිවාර්යයෙන්ම ඒක sure. ඒ වුණාට ඊට කලින් ඔයාලට සතියක් වගේ ආදිවාර වෙනසක් notice කරගන්න පුළුවන්. හරි ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලෝ ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. සහ මේක මේ විදිහට ගොඩක් අජිය try කරනවා ඇති. ඒගොල්ලෝ comment එකක් දා යන්න. අතට මට මාරම result එකක් මේකෙන් තිබ්බස හදන්නත් ලේසි. ඒක නිසා තමයි ඔයගොල්ලෝත් එක්ක ඔන්න share කරගත්තේ. ඒකම පරසමින් ඉන්න සතුටින් ඉන්න subscribe කරලා share කරලා එකතු වෙන මගේ channel එකත් එක්ක. Bye bye.